මෙවැනිම මැසේජ් එක තමයි දෙන්න තියෙන්නේ. අපි දැන් ඊයේ දිනේදී සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්තුමා අනුමත කරා මේ ගර්භණී මවරුන්ට කොවිඩ් වැක්සින් එක දෙන්න කියන එක. ඒකෙදී ලංකාවේ දැනට තිබෙන සයිනෝෆාම් කියන වැක්සින් එක තමයි අනුමත කරේ. එතකොට සියලුම ගර්භණී මවරුන්ට මේ එන්නත ලබා දීමේ ක්‍රියාවලියක් ඉදිරි දින කිහිපයේ සමහරට ඉදිරි සති දෙක වගේ අතුරත් අපි සකස් කරනවා. එතකොට ඊට පස්සේ ඔබට මේ එන්නත ලබා ගැනීම හැකියාව ලැබෙනවා. දැනට මේ එන්නත ලබා දෙන්නේ මේ සාමාන්‍ය ක්‍රියාවලිය නෙමෙයි, ගර්භණී මවරුන්ට විශේෂිත ක්‍රියාවලියක් අනුව තමයි එන්නත ලබා දෙන්නේ. ඒ නිසා ඔබ සාමාන්‍ය එන්නත් මධ්‍යස්ථානයකට ගිහිල්ලා පොලිමින් ඉන්නපාව ඔබට එන්නත ලැබෙන්නේ නැහැ. ඒ වෙනුවට ගර්භණී මවුරන් සඳහා විශේෂිත ක්‍රියාවලියක් යටතේ ඔබට එන්නත ලබා දීමට ඉදිරියේදී අපි කටයුතු කරනවා. අනික් කාරණේ තමයි මේ ආසාදනයෙන් පුළුවන් තරම් වැළකීලා ඉන්න ඕනේ. මොකද ගර්භණී මවුරුන්ට මේ ආසාදනයත් එක්ක සමහර වෙලාවට දරුණු සංකූලතා ඇති වෙන්න පුළුවන්. ඒ කරුණු දෙක තමයි පළවෙනියට මම කිව්වේ. ඊළඟට කිව්වේ මේ විටමීන සහ ගර්භණී මවුරුන්ට මේ කොවිඩ් ආසාදනය සම්බන්ධ නැති වුණත් ගර්භණී මවුරුන්ට මේ විටමින් ලබා ගැනීම වැදගත්කම මොකක්ද කියන එක මම හිතන්නේ මම කියන එක පැහැදිලිව ඇහෙනවා ඇති. එතකොට මේ ගර්භණී මවුරුන්ට කියන්න තියෙන පළවෙනි දේ තමයි අපි දන්නවා අපි සිරුරට ගන්න පෝෂක පදාර්ථ වලින් ඉතාමත්ම වැදගත් කොටසක් තමයි මේ විටමින් කියන්නේ. එතකොට මේ විටමින් කියන එකේ විශේෂ හේතුව තමයි අපි විටමින් කියන්නේ මේ පෝෂක පදාර්ථ අපේ සිරුරේ නිපදවන්න බැහැ. විටමින් D කියන විටමින් හැරෙන්න අනිත් සියලුම විටමින් වර්ග අපි සිරුරට පිටතින් ලබා ගත යුතු වෙනවා. ඒ කියන්නේ පිටතින් ආහාරක් එක්ක අපි ලබා ගත යුතු වෙන මේ විටමින් වර්ග. ප්‍රධාන වශයෙන් විටමින් වර්ග කොටස් දෙකකට බෙදෙනවා. අපි එකක් තමයි ෆැට් සොලියබල් එහෙම නැත්නම් මේදේ දියවන විටමින්. ඒ ගණයට අයිති වෙන්නේ විටමින් A, විටමින් D, විටමින් E සහ විටමින් K කියන වර්ග හතර. අනිත් විටමින් වර්ග අනිත් විටමින් වර්ග ඔක්කොම ඇතුළ අඩංගු වෙන්නේ වෝටර් සොලියබල් එහෙම නැත්නම් ජලයේ දියවන විටමින් කියන කාණ්ඩයට. එතකොට මේ ෆැට් සොලියබල් විටමින් වර්ග ටික අපිට සිරුරේ තැන්පත් කර ගැනීමට හැකියාව තියෙනවා. ඒ කියන්නේ අක්මාවේ මේ විටමින තැන්පත් කරන්න පුළුවන්. එතකොට එකවරක් ඔබට මේ විටමිනේ වැඩි ප්‍රමාණයක් ගත්තොත් ඉතිරියේදී අවශ්‍යතාවය සඳහා මේ ෆැට් සොලියබල් විටමින් අපිට සිරුරේ තැන්පත් කරගන්න පුළුවන්. නමුත් වෝටර් සොලියබල් විටමින් මේ විදිහට විශාල ප්‍රමාණයෙන් සිරුරේ තැන්පත් කර තබා ගැනීමට හැකියාවක් නැහැ. ඒ නිසා එදිනෙදා ආහාරයේ මේ විටමින අවශ්‍ය ප්‍රමාණයට අඩංගු වෙන්න ඕනේ. කියන්නේ දිනපතා විටමින් ගැනීම අවශ්‍ය වෙනවා. මේ වගේ එක විටමින් එකක් තමයි අපි නිතරම ඔබට ගන්න කියලා කියන ෆොලික් ඇසිඩ්. එතකොට මේ ෆොලික් ඇසිඩ් කියන එක සැරයක් වැඩි ප්‍රමාණයක් ගත්ත කියලා ඊළඟ දවසට වැඩක් වෙන්නේ නැහැ. ඔබ මේ විටමින් එක දිනපතා ගන්න ඕනේ. එතකොට සාමාන්‍ය අපි කතා කර කර හිටියේ මේ ෆෝලික් ඇසිඩ් ගැන. එතකොට ෆෝලික් ඇසිඩ් එක සාමාන්‍යයෙන් මිලිග්‍රෑම් 1ක් දිනකට ගන්නවා. එතකොට මිලිග්‍රෑම් 1ක් ෆෝලික් ඇසිඩ් ගන්නකොට ඔබ පටන් ගත්ත යුත්තේ ගබ් ගැනීමට පෙර සිටයි. ඉතින් එතන සිට ෆෝලික් ඇසිඩ් මිලිග්‍රෑම් 1 බැගින් දිනපතා ලබා ගන්න ඕන ගර්භණී සමය පුරාවට. එතකොට මේකේ ෆෝලික් ඇසිඩ් ගන්න ඇයි කියලා අපි බොහෝ දෙනෙක් අහනවා. එතකොට වැදගත් දෙය තමයි මේ ෆෝලික් ඇසිඩ් නිසා දරුවාට ඇතිවිය හැකි සංකූලතා බොහොමයක් කලබලක් ගන්න පුළුවන් දේවල් තියෙනවා. පළවෙනි දේ තමයි නියුරල් ටියුබ් ඩිෆෙක්ට්ස් කියන්නේ. නියුරල් ටියුබ් ඩිෆෙක්ට්ස් කියලා කියන්නේ දරුවාගේ පොඳු වැට පෙළ ආශ්‍රිතව ඇතිවන මෙනින්ගෝසීල්, මෙනින්ගෝමයලෝසීල් වගේ ගෙඩි වගේ ඇතිවන සංකූලතාවයක. ඒ කියන්නේ පොඳු වැට පෙළ සහ ස්නායු පද්ධතිය විකසනය වන අවස්ථාවේ ඇතිවන අසාමාන්‍ය තත්ත්වයක්. මේවා ඉතාමත්ම දරුණු සංකූලතාවයන් වෙන්න පුළුවන්. ඒ කියන්නේ ස්නායු පද්ධති ක්‍රියාත්මක නොවන තරමට දරුණු වෙන්න පුළුවන්. ඒ නිසා ෆෝලික් ඇසිඩ් ලබා ගැනීමෙන් මේක සම්පූර්ණයෙන්ම වළක්ව ගන්න අපිට හැකියාවක් තියෙනවා. ඊට අමතරව එනෙන්කෙෆලි කියන සංකූලතාවයක් තියෙනවා. ඒ කියන්නේ දරුවගේ හිසෙහි ඉහළ කොටස වර්ධනය වෙන්නේ නැති එකක්.
එතකොට මේ සමගම මොළය වර්ධන වීමක් උත් සිදුවන්නේ නැහැ. ඒ නිසා එවැනි දරුවන්ට ජීවත් වෙන්න අවස්ථාවක් ලැබෙන්නේ නැහැ. මේ වගේ සංකූලතා රසක්ම අපි ෆෝලික් ඇසිඩ් කලින් ඉඳන්ම ගත්තොත් වළක්වගන්න පුළුවන්. ඒ නිසා තමයි මේක විශේෂයෙන්ම මේ ෆෝලික් ඇසිඩ් ගන්න කියන එක විටමිනයක් විදිහට විශේෂ සැලකිල්ලක් අපි යොමු කරන්නේ. ඒක තමයි පළවෙනි විටමින. ඊළඟට අනිත් විටමින් වර්ග විදිහට අපි ගන්න කියන්නේ සාමාන්‍යයෙන් ඔබ සමබල ආහාර වේලක් ලබා ගැනීම. මොකද අපි දන්නවා මේ විටමින් B complex කියන කොටසේ තියෙන සියලුම විටමින් ඔබ සමබල ආහාර වේලක් ලබා ගන්නවා නම් ඒත් අවශ්‍ය ප්‍රමාණයට ඔබට ලැබෙනවා. ඒ නිසා පිටතින් විටමින් ප්‍රතිවිධියට මෙම විටමින් ලබා ගැනීම අවශ්‍ය වන්නේ නැහැ. ඒ වගේම විටමින් E, විටමින් D, විටමින් C සහ විටමින් A කියන විටමින් වර්ග මේ විදිහට ඔබ ගන්න ආහාරයෙන් අවශ්‍ය ප්‍රමාණයට ලැබෙනවා. නමුත් විටමින් C වල විශේෂත්වයක් තියෙනවා. විටමින් C අවශ්‍ය ප්‍රමාණයට වඩා පොඩ්ඩක් වැඩිපුර ගන්නකොට ඔබගේ සිරුරට යකඩ අවශෝෂණය වෙන ප්‍රමාණය වැඩි කරගන්නවා. ඒ නිසා අපි සාමාන්‍යයෙන් යකඩ ඌණතාවයක් තිබෙන මවකට යකඩ පෙති ලබා දෙනවා. එතකොට මේ සමග විටමින් C ලබා දෙනවා. ඒක විශේෂ අවස්ථාවක්. ඒ කියන්නේ යකඩ පෙති එක්ක විටමින් C ලබා දෙන්නේ මේ විටමින් C මධ්‍යකම නිසා නෙමෙයි යකඩ අවශෝෂණයට පහසුවක් වෙන්නේ. ඊළඟට විටමින් D කියන විටමින සාමාන්‍යයෙන් අපිට හිරුවෙලියක් එක්ක සිරුරේ නිපදවන්න පුළුවන්. ඒ නිසා ලංකාව වගේ රටවල විටමින් D උණතාවය එතරම්ම ගැටලුවක් වන්නේ නැහැ. නමුත් අපි සාමාන්‍යයෙන් දැනට වෙළඳපොලේ තියෙන බොහොමයක් කැල්සියම් ප්‍රතිවල විටමින් D අඩංගු වෙනවා. ඒක සාමාන්‍යයෙන් අර වෙනත් රටවල කියන්නේ චීත කාලයක් තිබෙන රටවල ඒ රටවල අවශ්‍ය ප්‍රමාණයට හිරුවෙලිය ලැබෙන්නේ නැති නිසා හිරුවෙලියට නිරාවරණය නොවන මවවරුන්ට මේ විටමින් D අත්‍යවශ්‍ය වශයෙන් ගන්න ඕන නිසා තමයි මේ විදිහට මේ දෙකම එකතු කරලා ටැබ්ලට් හදලා තියෙන්නේ. ඊළඟට කතා කරද්දී තවත් වර්ග දෙකක් තියෙනවා යකඩ සහ කැල්සියම් කියන ඒවා. මේ වර්ග දෙක ඇත්තටම විටමින් කියන ගණනේට නෙමෙයි අඩංගුවන්නේ මිනරල්ස් කියන ගණන. එතකොට යකඩ කියන එක සාමාන්‍යයෙන් රතුරුදිරාණු සකස් කිරීමට අවශ්‍ය වෙන පෝෂ්‍ය පදාර්ථයක්. ඉතින් ඔබට යකඩ උණතාවයක් තියෙනවා නම් ඒ සමග නීරක්තිය වගේ තත්ත්වයක් ඇති වෙන්න පුළුවන්. සිරුරේ හිමොග්ලොබින් ප්‍රමාණය අඩු වෙන්න පුළුවන්. ඉතින් මේ වගේ වෙලාවක යකඩ පෙති ලබා ගත්තම අපි මේ නීරක්තිය ඇතිවීම හිමොග්ලොබින් ප්‍රමාණය අඩු වීම වළක්වා ගන්න පුළුවන්. ඇයි අපි ගර්භණී සමයේ මේ යකඩ උණතාවය ගැන ඉතාමත්ම සැලකිලිමත් වෙන්න ඕන කියන එක තමයි වැදගත් වෙන්නේ. මොකද ඔබේ යකඩ ප්‍රමාණය අඩු නම් ඒ සමග හිමොග්ලොබින් ප්‍රමාණය අඩු වෙනවා. ගර්භණී සමයේ ඔබ සිරුරේ දැන් මවට වගේම දරුවාටත් පෝෂණය ගර්භණී මවකට අවශ්‍ය ප්‍රමාණයට පෝෂණය ලැබෙනකොට සිරුරේ හිමොග්ලොබින් ප්‍රමාණය නිවැරදිව තබා ගන්න පුළුවන්. මේ සඳහා අවශ්‍ය යකඩ ප්‍රමාණය ආහාර සමග ලැබෙන්නේ නැත්නම් එතකොට ඒකට විකල්පයක් විදිහට තමයි අපි ලබා දෙන්නේ විටමින්. ඒ කියන්නේ යකඩ පෙති විදිහට ලබා දෙන්නේ. ඒ නිසා දැනට අපි නිර්දේශ කරන්නේ සියලුම මව්වරුන්ට මේ යකඩ පෙති ලබා ගන්න කියලා. මොකද වරින් වර මේ යකඩ ප්‍රමාණය චෙක් කර බලන්න අවශ්‍ය නැහැ. ඒකට මේ යකඩ පෙති ලබා ගැනීම නිසා දරුවාට හෝ මවට හානියක් වෙන්නේ නැහැ. නමුත් යකඩ උණතාවයක් ඇති වුණොත් මේ දෙකෙන් මේ නිසා මවට වගේම දරුවාටත් හානියක් වෙන්න පුළුවන්. මේ ඇති වෙන ප්‍රධාන ගැටලුව තමයි මවගේ හිමොග්ලොබින් ප්‍රමාණය අඩු වුණොත් සාමාන්‍යයෙන් දරු ප්‍රසූති අවස්ථාව වෙනකොට අපි දන්නවා දරු ප්‍රසූති අවස්ථාවේ රුධිර වහනයක් සිදු වෙන්න පුළුවන්. මේක සාමාන්‍ය ප්‍රමාණයට වඩා වැඩි රුධිර වහනයක් ඇති වුණොත් මවගේ ජීවිතයට පවා අනතුරක් ඇති වෙන්න පුළුවන්. නිවැරදි ප්‍රමාණයට හිමොග්ලොබින් මට්ටම කලින් තිබුණ නැත්තම්. ඒ නිසා ඉතාමත්ම වැදගත් ඔබේ හිමොග්ලොබින් මට්ටම නිවැරදි ප්‍රමාණයට ලබා ගැනීම. තබා ගැනීම. මේත් එක්කම මේ නිවැරදි ප්‍රමාණයට හිමොග්ලොබින් මට්ටම සිදුනකොට දරුවාගේ පෝෂණයත් දරුවාගේ වර්ධනයත් සාමාන්‍ය විදිහට සිදු කරන්න හැකියාව ලැබෙනවා. ඊළඟ කරුණ තමයි මේ කැල්සියම් කියන පෝෂ්‍ය පදාර්ථයත් අපි අමතරව ආහාර අතිරේකයක් විදිහට මවවරුන්ට ලබා දෙනවා. මේ ප්‍රධාන වශයෙන් මේ තුන තමයි. ඒ කියන්නේ පෝෂක අතිරික්ත විදිහට අපි ලබා දෙන්නේ යකඩ, කැල්සියම් සහ විටමින් C අවශ්‍ය යකඩ අවශෝෂණයට අවශ්‍ය වෙන නිසා, ඒ වගේම ෆෝලික් ඇසිඩ්. මේ ටික තමයි අත්‍යවශ්‍ය විදිහට ලබා දෙන්නේ. ඒ නිසා අපි රජයේ සහයනවලදී මේ පෝෂ්‍ය පදාර්ථ ටික පමණයි ලබා දෙන්නේ.
නමුත් ඊට අමතරව සමහර වෙලාවට ගර්භණී මව්වරුන්ට අමතර විටමින් වර්ග නිර්දේශ කරන අවස්ථා තියෙනවා. මේවායින් විශේෂ වාසියක් වෙනවා කියලා විද්‍යාත්මක සාක්ෂි නැති වුණත් සමහර වෛද්‍යවරුන් විශ්වාස කරනවා මේවත් එක්ක දරුවාගේ වර්ධනය හොඳ වෙනවා, එහෙම නැත්නම් දරුවාගේ මොළයේ වර්ධනය හොඳ වෙනවා කියලා. ඒ නිසා එවැනි විශේෂ අමතර පෝෂ්‍ය පදාර්ථ වර්ග, ඒ වගේම ඔමේගා 3 ෆැටි ඇසිඩ්, ඒ වගේ දේවලුත් ලබා දෙන අවස්ථාවක් තිබෙනවා. නමුත් මම කලින් කිව්ව අනිවාර්යෙන් ලබා ගත යුතු පෝෂ්‍ය පදාර්ථ එක තමයි ලබා ගැනීම අත්‍යවශ්‍ය වෙන්නේ. මං හිතන්නේ අපි විටමින් වර්ග ගැන කතා කරොත් විශේෂයෙන්ම ඔබ දැනගත යුතු කරුණ තමයි ගර්භණී මවකට සති 12ක් සම්පූර්ණ වෙනතෙක් ඔබ ලබා ගත යුත්තේ ෆෝලික් ඇසිඩ් මිලිග්‍රෑම් 1ක ප්‍රමාණයක්. දිනපතා ලබා ගැනීම තමයි අත්‍යවශ්‍ය වෙන්නේ. නමුත් සමහර ගැටලු සහගත අවස්ථාවන් තියෙනවා. ඒ කියන්නේ ෆෝලික් ඇසිඩ් ප්‍රමාණය මිලිග්‍රෑම් 1ට වඩා අවශ්‍ය වෙයි. ඒ වගේ වෙලාවකදී අපි ගර්භණී මව්වරුන්ට නිර්දේශ කරන මිලිග්‍රෑම් 5ක ෆෝලික් ඇසිඩ් පෙත්තක් ලබා ගන්න කියලා. එහෙම නිර්දේශ කරන අවස්ථා උදාහරණ විදිහට මම කියන්නම්. එකක් තමයි අධික තරබාරුකමක් තියෙන මවක් ඉන්නවා. ඒ වගේම දිය වැඩියාව තියෙන මව්වරු. ඊළඟට ෆිට් එකට එහෙම නැත්නම් වලිප්පෝ වගේ රෝග තත්ත්වයකට ප්‍රතිකාර ලබා ගන්න මව්වරු. HIV වගේ රෝග තත්ත්වයකට ප්‍රතිකාර ලබා ගන්න. මේ වගේ විශේෂිත වූ මව්වරු ඉන්නවා නම් ඔවුන්ට ෆෝලික් ඇසිඩ් 1 මිලිග්‍රෑම් 5ක් ලබා ගන්න අපි නිර්දේශ කරනවා. මේ සති 12 සම්පූර්ණ වුණාට පස්සේ ෆෝලික් ඇසිඩ් වලට අමතරව දැනට ලංකාවේ යකඩ සහ කැල්සියම් කියන පෝෂ්‍ය පදාර්ථ දෙක අමතරව ලබා ගැනීම නිර්දේශ කරනවා. නමුත් මේ යකඩ කියන ටැබ්ලට් එක හැම මවකටම අත්‍යවශ්‍ය දෙයක් නෙමෙයි. සමහර දියුණු රටවල මේ ටැබ්ලට් එක ලබා දෙන්නෙම නැහැ. ලංකාවේ වුණත් අපි සාමාන්‍යයෙන් හිමොග්ලොබින් මට්ටම පරීක්ෂා කර බැලුවම හිමොග්ලොබින් මට්ටම සාමාන්‍යයෙන් නෝමල් ප්‍රමාණයට තියෙනවා නම් එවැනි මවකට මේ යකඩ ලබා ගැනීම නිසා අමතර වාසියක් වෙන්නේ නැහැ. සමහර විට ඒ නිසා කරදරයක් ඇති වෙන්න පුළුවන් මේ යකඩ පිටි ලබා ගැනීමේදී වමනය, ඒ වගේම සුළු සංකූලතා ඇති වෙන නිසා එවැනි තත්ත්වයක් නිසා කරදරකාරී තත්ත්වයක් ඇති වෙන්න පුළුවන්. ඒ නිසා ඔබට හිමොග්ලොබින් මට්ටම ඉතාමත්ම හොඳින් තිබෙනවා නම් ඔබේ වෛද්‍යවරයා නිර්දේශ කරනවා නම් යකඩ ලබා ගැනීම අත්‍යවශ්‍ය නැහැ කියලා. යකඩ පෙත්ත ලබා නොගැනීම ගැටලුවක් වන්නේ නැහැ. නමුත් ඒ සඳහා ඔබ අනිවාර්යයෙන්ම වෛද්‍යවරයෙක්ගේ උපදෙස් ඇතුව තමයි යකඩ පෙති නවත්වන්නේ. කැල්සියම් අනිවාර්යයෙන්ම ඔබට ලබා ගැනීම තමයි අපි නිර්දේශ කරන්නේ. ඊළඟට විටමින් C සමහර වෙලාවට නිර්දේශ කරනවා යකඩ අවශෝෂණය හොඳ කරගන්න. මේට අමතරව නිර්දේශ කරන ආහාර අතිරික්ත අත්‍යවශ්‍ය වන්නේ නැහැ. ඔබේ වෛද්‍යවරයා නිර්දේශ කරලා තියෙනවා නම් ඒක ලබා ගැනීමෙන් ඔබට හෝ දරුවාට කිසියම් හානියක් වෙන්නේ නැහැ. මේ කරුණ ටික තමයි අපි විශේෂයෙන්ම මේ විටමින ගැන මතක තියාගන්න ඕන කරුණ. ඊළඟට මම හිතන්නේ අපි තව මොනවා හරි කතා කරන්න plan කරාද මේ ශාමලී මිස්? ඔව් ડોક્ટર, මම මේ ප්‍රශ්නයක් තියෙනවා ડોક્ટર. දැන් ওই සමහර අම්මලා ඉන්නවා ලංකාවට පිටරටවලින් ආපු අය සහ පිටරටවල කාලයක් ගත කරපු අම්මලා. ඒගොල්ලන්ට දීලා තියෙනවා විටමින් වර්ග කැල්සියම් එක යකඩ දෙකම එකට තියෙන. ඉතින් දැන් හැමදාම අපිට ওই ප්‍රශ්න එනවා ඕස්ට්‍රේලියාවල වගේ ওই ප්‍රොඩක්ට්ස් තියෙනවා. ඒකයි මම ડોક્ટર ප්‍රශ්න දෙකම එකපාර දාන්න එකක්. අනිත් එක තමයි මේ ફોලික් ඇසිඩ් කියන්නේ විටමින් කාණ්ඩේටම ගන්නද කියන එක ලොකු ප්‍රශ්නයක් වෙලා තිබුණ පෞද්ගලික දාස්ති. මෙහෙමයි තියෙන්නේ මේ අපි දන්නවා මේ යකඩ සහ කැල්සියම් දෙක එකට ගන්න එපා කියලා කියන්නේ මේ දෙක එකිනෙක ප්‍රතික්‍රියා කරාට පස්සේ යකඩ අවශෝෂණය වෙන ප්‍රමාණය අඩු වෙනවා. يعني මේකෙන් කිසිම සිරුරට හානියක් වෙන්නේ නැහැ. ඔබ යකඩ පෙත්තකුයි කැල්සියම් පෙත්තයි දෙකම එකට ගත්තා කියලා ඔබටවත් දරුවාටවත් කිසිම හානියක් වෙන්නේ නැහැ. ඒ වගේම කැල්සියම් අවශෝෂණයට ලොකු ගැටලුවක් වෙන්නේ නැහැ. නමුත් යකඩ අවශෝෂණය වෙන්න පුළුවන් ප්‍රමාණය අඩු නම් අර යකඩ පෙත්ත ලබා ගැනීමේ අරමුණ නිවැරදි විදිහටම ඉටුවන්නේ නැති එක තමයි ගැටලුව. නමුත් මම අර කලින් කිව්වා වගේම මේ යකඩ කියන එක අත්‍යවශ්‍ය වෙන්නේ නැහැ ඔබේ හිමොග්ලොබින් මට්ටම සාමාන්‍ය. ඒ වගේ වෙලාවක මේ පෙති දෙකක් දෙකරිකට ගන්න කියනවට වඩා ඔක්කොම ටික එකතු කරලා මේ එක පෙත්තක් විදියට දුන්නම පහසු වගේම මොහු මවුරු මේක ලබා ගන්න තියෙන හැකියාවත් වැඩි වෙන නිසා සමහර රටවල මේ ටික එකතු කරලා ඔක්කොම එක පෙත්තක් විදියට දෙනවා. මේක කිසිම ගැටලුවක් නැහැ. ඔබේ හිමොග්ලොබින් ප්‍රමාණය සාමාන්‍යයි. නමුත් ඔබේ හිමොග්ලොබින් ප්‍රමාණය අඩු නම් නීරක්තිය තියෙන මවක් නම් මේ වගේ ඒ වගේ බ්‍රෑන්ඩ් එකකට ගිහිල්ලා හරියන්නේ නැහැ. ඔබ වෙනම යකඩ වැඩි ප්‍රමාණයක් තියෙන පෙත්තකට යන්න වෙනවා. මොකද නැත්තම් ඔබට අවශ්‍ය යකඩ ප්‍රමාණය එමගින් ලැබෙන්නේ නැති නිසා. දෙවෙනි ප්‍රශ්නේ මේ ෆෝලික් ඇසිඩ් කියන්නේ විටමිනයක් කියන එක. ඔව්, විටමිනයක් කියලා ඩෙෆිනිෂන් එකකින් අපි කියන්නේ විටමිනයක් කියලා අපි අර්ථකථනය කරන්නේ අපේ සිරුරේ නිපදවන්න බැරි
පිටතින් ආහාර විදියට ලබා ගත යුතු ඕනෑම සංඝටකයක් විටමින්යක් කියලා ගන්නේ. මේ විදියට විටමින් කැටගරයිස් කරනකොට විටමින් A B C D ඒ විදියට යද්දි B විටමින් ගන්නේ B9 කියන එක තමයි මේ ෆෝලික් ඇසිඩ් කියලා කියන්නේ. එතකොට ෆෝලික් ඇසිඩ් කියන්නේ බෙහෙතක් නෙමෙයි විටමින්යක්. මේක පටලවා ගන්න බොහෝ දෙනෙක් මේක විටමින්යක්. විටමින්යක විශේෂ දේ තමයි මේක අපේ ආහාරයට අත්‍යවශ්‍යම අවශ්‍යයි. අපේ සිරුරට දිනපතා දැන් මම කලින් කිව්වා මේ විටමින් වල වර්ග දෙකක් තියෙනවා. එකක් තමයි ෆැට් සොලියබල් විටමින් කියන එක, අනිත් එක වෝටර් සොලියබල් විටමින් කියන එක. මේ වෝටර් සොලියබල් විටමින් කියන වර්ගය අපේ සිරුරේ තැන්පත් කරලා තියාගන්න බැහැ. එහෙම ගොඩක් කාලයක් රැඳී සිටින්නේ නැහැ. ඒ නිසා ඔබ අද ෆෝලික් ඇසිඩ් ගත්තොත් හෙටත් ගන්න වෙනවා. මොකද අද වැඩිපුර පෙති දෙකක් ගත්ත කියලා හෙටට ඉතුරු වෙන්නේ නැහැ ෆෝලික් ඇසිඩ්. මේ සිරුරේ අවශ්‍ය ප්‍රමාණය තබාගෙන ඉතුරු ටික මුත්‍ර සමග ඒ වගේම මෙටබොලිසම් එක්ක පිට වෙලා යනවා. එනිසා ඔබ මේ වෝටර් සොලියබල් ගණයේ විටමින්යක් ගන්නවා නම් දිනපතා ඒ විටමින්නේ අවශ්‍ය ප්‍රමාණයට ගන්න වෙනවා. අපි දන්න වාසනාවකට මේ වගේ වෝටර් සොලියබල් විටමින් ගණයට අයිති වෙන බොහෝ විටමින්යන් අපේ ආහාරවල අත්‍යවශ්‍ය ප්‍රමාණයටත් වඩා තියෙනවා. එනිසා ඔබ දිනපතා සමබල ආහාර වේලක් ලබා ගන්නවා නම් ඔබට වෙනම පෙත්තක් විදියට මේ විටමින් ලබා ගැනීම අවශ්‍ය වන්නේ නැහැ. නමුත් මේ ගැබ් ගැනීමට අපේක්ෂා කරන කාන්තාවකට අර නියුරල් ටියුබ් ඩිෆෙක්ට්ස් ඇනෙන්කෙෆලි වගේ සංකූලතා වළක්ව ගන්න ඕන නිසා ඒ වගේම දරුවාගේ වර්ධනය හොඳින් පවත්ව ගන්න හිමොග්ලොබින් මට්ටම පවත්ව ගන්න මේ වගේ දේවල් වලට ෆෝලික් ඇසිඩ් අත්‍යවශ්‍ය සාධකයක් නිසා අපි ෆෝලික් ඇසිඩ් කියන විටමිනේ පමණක් දිනපතා ලබා ගන්න කියලා තමයි නිවේදනය කරන්නේ. ඩොක්ටර් අනිත් ප්‍රශ්නේ තමයි මේ ඔමේගා 3 ෆැටි ඇසිඩ් එක දැන් ওই ගොඩක් අම්මලට දීලා තිනවා මම විස්තර කියනවා නේද ඔතේ ඒකෙන් කියන්න මේ ගොඩක් පිටරට වෙන නම් අම්මලා ගොඩක් ගන්නවා ඔමේගා 3 ෆැටි ඇසිඩ් මාළු තෙල් විදියට ගන්නවා ඔව් මේක දැන් මේ ඔමේගා 3 ෆැටි ඇසිඩ් කියන එක මුලින්ම දැනට අවුරුදු 10කට විතර කලින් නිර්දේශ වුණා. මොකද මේකත් එක්ක දරුවගේ IQ ඒ කියන්නේ මොළේ වර්ධනය වැඩි වෙනවා කියලා ගර්භණී සමයේ ඔමේගා 3 ෆැටි ඇසිඩ් ගත්තා. මේක වගේම දැන් මේ ඔමේගා 3 ෆැටි ඇසිඩ් අඩංගු වෙනත් ආහාර අතිරික්ත වර්ග බොහෝ දේවල් මේව වෙළඳාම් කරන සමාගම් මේ කරුණ අරමුණු කරගෙන විශාල ප්‍රචාරයක් රැගෙන ගියා. මේ දරුවාගේ මොළේ වර්ධනයට මේ ඔමේගා 3 ෆැටි ඇසිඩ් අත්‍යවශ්‍යයි කියලා. ඉතින් වසර 7කට පස්සේ මේකේ පරීක්ෂණයක් සිදු කරා. මේ මව්කුස තුළ ඔමේගා 3 ෆැටි ඇසිඩ් ලබා දීපු මව්වරුන්ගේ දරුවන් වයස අවුරුදු 7ක් වුණාට පස්සේ ඔවුන්ගේ IQ පරීක්ෂා කර බැලුවා. මේ ලබාගත්තු මව්වරුන්ගේ දරුවනුත් ලබා නොගත් මව්වරුන්ගේ දරුවනුත් IQ වල වෙනසක් මේ පරීක්ෂණයෙන් හොයාගත්තේ නැහැ. ඒ නිසා මේ ඔමේගා 3 ෆැටි ඇසිඩ් කියන එක අර වෙළඳ ප්‍රචාරයත් එක්ක ආපු දෙයක්. බොහෝ දෙනෙක් මේකත් එක්ක ගිහිල්ලා මේ දැන් අවුරුදු 10ක් විතර කාලෙ ඉතිසල මේ පොඩි කාලයක් තුල නෙමෙයි මේ ඔමේගා 3 ෆැටි ඇසිඩ් කියන එක නිර්දේශ කරනවා. ඒකත් එක්ක දැන් අය අර බොහෝ දෙනෙක් ලබා ගන්නවා. ඒ නිසා එකෙන් බලාපොරොත්තු වෙනවා යම් කිසි ප්‍රතිඵලයක් ලැබෙයි කියලා. එවැනි ප්‍රතිඵලයක් නැහැ. නමුත් මේ ඕනම ආහාර අතිරික්තයක් ඔබේ සිරුරට අවශ්‍ය ප්‍රමාණයට එම ලැබෙන්නේ නැත්නම් පිටුතින් ලබාගත් කියලා ගැටලුවක් නැහැ. අපි දන්නවා ඔබ නිතර මාළු වගේ ආහාර ගන්නේ නැත්නම්. එතකොට මේ මාළු වල තිබෙන පෝෂක පදාර්ථ ඔබට ලැබෙන්නේ නැත්නම් ඒ වගේ වෙලාවක ඔබ ඔමේගා 3 ෆැටි ඇසිඩ් ලබා ගත්තොත් එමගින් ඔබට අවශ්‍ය පෝෂක පදාර්ථ ලැබෙනවා. ඒ නිසා ෆිෂ් ඔයිල් එකක් එහෙම නැත්නම් ඔමේගා 3 ෆැටි ඇසිඩ් එකක් ලබා ගත්ත කියලා හානියක් නැහැ. ඒ වගේම තමයි මේ ගර්භණී මව්වරුන්ට මේක දුන්නා කියලා ගර්භණී මවට හෝ දරුවාට හෝ කිසිම හානියක් වෙන්නේ නැහැ. නමුත් මේ නිෂ්පාදන බොහොමයක් ඉතාමත්ම මිලාදිකයි. ඔබ අනවශ්‍ය ලෙස මුදල් වියදම් කිරීමක් තමයි වෙන්නේ මේ සියලුම දේවල් ගර්භණී සමයේ ලබා ගැනීමේදී. අනිත් ගැටලුව තමයි මම සාමාන්‍යයෙන් මම ප්‍රතිකාර කරන ගර්භණී මවුරුන්ට මේ වගේ දේවල් නිර්දේශ නොකරන්න හේතුව මේ ගොඩක් බෙහෙත් දුන්නම අත්‍යවශ්‍ය දේවල් මිස් වෙනවා. එතකොට මේ සියලුම දේවල් ගන්නකොට අවශ්‍ය කරන දේවල් ටික ඔබ ගන්නේ නැතුව මේ අනවශ්‍ය දේවල් ගන්න වෙන්න පුළුවන්. ඒ නිසා මේ අත්‍යවශ්‍යම දේ ගන්න තමයි අපි කතා කරන්නේ. ඒ නිසා තමයි අපි රජයේ ක්ලිනික් වල කොහොමටත් මේ වගේ දෙයක් ලබා දෙන්නේ නැත්තේ. නැත්නම් අනිවාර්යෙන් අපි පිටින් ගන්න කියලා හරි මේක ලියලා දෙනවා මේක අත්‍යවශ්‍ය දෙයක් නะ. ඒ නිසා ඔබ මේ වගේ දෙයක් ගන්නේ නැත්නම් ඒ ගැන කිසිම කලබල වෙන්න අවශ්‍ය නැහැ. ඔබ දැනට මේ ගන්නව නම් ඊමගින් ඔබට හෝ දරුවට හානියක් වෙන්නේ නැහැ. ඒ නිසා ගත්තට කිසිම ගැටලුවක් නැහැ. දැන් ඒ ගැටලුවට අවසන් ඔව් බොහොම ස්තුතියි ડોක්ටර් ඒක හොඳ උත්තරයක් හම්බුනේ මට. ඇත්තටම ඔය උත්තරේ ડોක්ටර් කින්ම කියවන්න ඕන වුණා අම්මලට. ඉතින් අපිත් එක 1000ක් විතර අම්මලා ඉන්න 100යි රැඳී ඉන්න අවස්ථාව තියෙන මේකේ අපි ඇත්තටම පුළුවන් විදියට 1000ටම ලබා දෙන ඔය පණිවිඩේ. තව ડોක්ටර් අපිට අන්තිම විනාඩි කීපයක් අපි ගත කරන්නේ. මම මේ අම්මලගෙන් මෙන්න ප්‍රශ්න වලින් ගත්ත තව ප්‍රශ්නයක්
මේ පෝෂණ පූරක විදිහට ඒ කියන්නේ අතිරේක පෝෂක විදිහට පිටි වර්ග ටිකක් බැරෑරුම් ප්‍රශ්නයක් මේක අපි දෙන්නු කතා කරන පළ ප්‍රශ්නයක් නමුත් ડોક્ટર උත්තරයක් මම බලාපොරොත්තු වෙනවා අම්මල සඳහා නිෂ්පාදනය වෙන විශේෂ අතිරේක සහ පිටි වර්ග කියන එක මේ පිටි වර්ග කියන එකත් සාමාන්‍ය විශාල වෙළඳ ව්‍යාපාරයක් ඔබ දන්නවා කොතරම් ප්‍රමාණයක් ඔබට වෙළඳැන්වීම් දකින්න ලැබෙනවද කියලා සාමාන්‍යයෙන් ලංකාවේ මේ කුඩා දරුවන්ට නිපදවන පිටි වර්ග වෙළඳ ප්‍රචාරණය කිරීම තහනම් මුල් මාස 6 තුළ දෙන පිටි වර්ග කිසිසේත්ම ප්‍රචාරය කිරීමේ හැකියාව නැහැ. නමුත් ගර්භණී මවුරුන්ට දෙන පිටි වර්ග වලට එවැනි තහනමක් නැති නිසා ඔබට අවශ්‍ය ප්‍රමාණයටත් වඩා වෙළඳැන්වීම් වලින් ඔබට මේ ගැන දැනගන්න ලැබෙනවා. නමුත් මම කලින් කිව්වා වගේ මේ අත්‍යවශ්‍ය නොවන පෝෂණ අතිරික්ත ඔබ ලබා ගැනීම අවශ්‍ය වන්නේ නැහැ. සාමාන්‍යයෙන් ඔබ සම්බල ආහාර වේලක් ලබා ගන්නවා. ඒ කියන්නේ ඔබට ආහාර වේලෙන් මේ අවශ්‍ය සියලුම පෝෂක පදාර්ථ ලබා විශේෂිත වූ පිටි වර්ගයක් ලබා ගැනීම අවශ්‍ය වන්නේ නැහැ. මේ පිටි වර්ග කියලා විශේෂයෙන් ගර්භණී මව්වරුන්ට කියලා වෙන් කරලා හදලා තියෙන ඒවායි ඕන් ඇඩ් කරලා තියෙන්නේ අමතරව මේ විටමින් A, විටමින් D ඊළඟට මේ සමහර වෙලාවට මේ වගේ ෆැටි ඇසිඩ් එකක් ඒ මොනවා හරි විශේෂිත වූ DHA වගේ දෙයක් ඇඩ් කරලා තියෙන්නේ ඒ වෙළඳ ප්‍රචාරය සඳහා පමණයි. ඒ නිසා ඔබ සාමාන්‍ය මේ එලකිරි එහෙම නැත්නම් ෆ්‍රෙෂ් මිල්ක් ගත්තද මේ විශේෂිත වූ පෝෂක අතිරික්තයක් ලබා ගත්තද කියන එකෙන් ඔබේ දරුවාගේ මොළය වර්ධනයට හෝ දරුවාගේ වර්ධනයට විශේෂ වෙනසක් සිදුවන්නේ නැහැ. නමුත් ඔබට මේවැනි විශේෂිත වූ ආහාර වර්ගයක් ආහාර අතිරික්තයක් ගැනීමට හැකියාව තිබෙනවා නම් ඒ සඳහා අවශ්‍ය ප්‍රමාණයට මුදල් තියෙනවා නම් මුදල් ගැටලුවක් නැත්නම් එවැනි පෝෂක අතිරික්තයක් ගත්තා කියලා කිසිම ගැටලුවක් නැහැ. මම කියන්නේ එහෙම දෙයක් ගන්න හැකියාව නැති වුණා කියලා ඔබේ දරුවාට හෝ ඔබට කිසිම ගැටලුවක් වෙන්නේ නැහැ. කියන්නේ හිම ගත්ත කියලා ඇති වැඩකුත් නෑ මම නම් දරනවා මේ පෞද්ගලිකව අතුරු මේ අපි ස්වාභාවික දේවල් තමයි අපිට වැදගත්ම වෙන්නේ ඉතින් මම හිතන්නේ ගොඩක් ස්තුතිවන්ත වෙනවා ඩොක්ටර් මේ දේවල් ටික ඉතාම වැදගත් කාරණා ටිකක් අපි අම්මලා මේ වෙලාවේ ගියේ පුංචි ටයිම් එකක් කියනවා අම්මා කෙනෙකුට කතා කරන්න පුළුවන් කාට හරි අවශ්‍යතාවය තියෙනවා නම් අපිට බොහොම පොඩි විනාඩි ගණනක් තියෙන මම මේ ඕෆ් වෙයි කියලා බයර ඩොක්ටර් එක මුන්දි කිව්වේ බොහොම ස්තුතියි ඩොක්ටර් කියන්නට දැනගන්න පුළුවන් ඔව් කියන්නේ ඩොක්ටර් මම සති 9ක අම්ම කෙනෙක් මට පැනඩෝල් ඇලර්ජි මට පේන් කිලර්ස් මුකුත්ම බොන්න බෑ දැනට මට දීලා තියෙන ෆෝලික් ඇසිඩ් එකයි ඩූෆස්ටෝන් එකයි විතරයි ඩොක්ටර් මට ජුනි 8 වෙනිදාට ආයෙත් එන්න කියලා කිව්වා මම බලන වියෝජි ඩොක්ටර් එතකොට මට කැල්සියම් නුයි යකඩ පෙති ඇස්ප්‍රින් එකක් දෙන්න ඕනේ කියලා කිව්වා. මම කො මට දැන් පේන් කිලර්ස් ඇලර්ජි නිසා අතර මම ඒකෙන් ගොඩක් මට ප්‍රශ්න මතුවලා තියෙනවා ඩොක්ටර්. එතකොට ඇස්ප්‍රින් දෙන්නේ මොන හේතුවක් හින්දාද ඩොක්ටර්? ඇස්ප්‍රින් කියන එක තමයි අපි සාමාන්‍ය මේ මෑතකදී කියන්නේ වසර 5ක විතර කාලෙදී තමයි මේ ගර්භණී මවුරුන්ට ඇස්ප්‍රින් දෙන එක පටන් ගත්තේ. මේක දෙන්නේ හැම ගර්භණී මවුරටම නෙමෙයි. ඔබට කිසිම සංකූලතාවයක් නැත්නම් කිසිම ගැටලුවක් නැත්නම් ඇස්පිරින් ගැනීමෙන් වාසියක් ඇතිවන්නේ නැහැ. නමුත් අධික රුධිර පීඩනය ඇතිවන්නේ එහෙම නැත්නම් දරුවාගේ වර්ධනය අඩාල වෙන්නේ. මේ වගේ සංකූලතාවයක් ඇතිවීමේ අවදානමක් තියෙනවා කියලා ඔබේ වෛද්‍යවරයා තීරණය කරොත්. මේකට තීරණය කරන සාධක ගොඩක් තියෙනවා. එකක් තමයි මේ කලින් මේ වගේ රෝග තත්ත්වයක් තිබිලා තියෙන පුළුවන් නැත්නම් මේ වගේ රෝග තත්ත්වයක් ඇතිවන්න අවදානම් සාධක මොනවා හරි ඔබේ වෛද්‍යවරයා හඳුනා ගන්න පුළුවන්. ඔබේ වයස වැඩි වෙන්න පුළුවන් නැත්නම් තරබාරුකම තියෙන්න පුළුවන්. වෙනත් රෝග තත්ත්වයක් තියෙන බල මේ වගේ අවදානම් ලක්ෂණ ගොඩක් තියෙනවා. මේ එකක් හෝ ඔබේ වෛද්‍යවරයා හඳුනාගත්තොත් ඔබට මේ ඇස්පිරින් ටැබ්ලට් එකක් ගන්න කියලා නිර්දේශ කරන්න අවශ්‍යතාව තියෙනවා. එහෙම නැතුව සියලුම ගර්භණී මව්වරුන්ට ඇස්පිරින් ලබා ගන්න අපි නිර්දේශ කරන්නේ මේ අවදානමක් හඳුනා ගන්න ගර්භණී මවකට ඇස්පිරින් ටැබ්ලට් එකක් ගත්තම අර දරුවාගේ වර්ධනය අඩාල වෙන්නේ එහෙම නැත්නම් බබා කුඩා වෙනවා කියලා අපි කියන්නේ ඒ වගේ තත්ත්වයක් ඇති වෙන එක. ඊළඟට අධික රුධිර පීඩනය, ප්‍රීඑක්ලැම්සියා, එක්ලැම්සියා වගේ රෝග තත්ත්වයන් නැති වෙන එක වගේ දේවල් අඩු කරගන්න පුළුවන්. මේ සම්පූර්ණයෙන් වළක්වා ගන්න නෙමෙයි අඩු කරගන්න පමණයි පුළුවන්. ඒ නිසා මේ ඇස්පිරින් ටැබ්ලට් එකක් ඔබට ගන්න කියලා නිර්දේශ කරත් ඔබට අසාත්මිකතාවයක් තියෙනවා නම් ඒ ගැනීමට කිසිම හැකියාවක් නැහැ. මොකද මේ ඇලර්ජික් එකක් කියන එක ඔබට ඇති වෙනවා නම් ඒ ටැබ්ලට් ඖෂධය ඔබට ලබා ගන්න හැකියාවක් නැහැ. මේ ලබා නොගත්තා කියලා එතරම් ලොකු ගැටලුවක් ඇතිවන්නේ නැහැ. නමුත් අර වගේ රෝග තත්ත්වයක් හෝ දරුවාගේ වර්ධනය අඩු වෙන්න සුළු අවදානමක් තියෙනවා. මේ ඔබේ වෛද්‍යවරයා ඊට අවදානමක් තිබෙනවා කියලා ඔබ අඳුරගෙන තියෙනවා. එහෙම නැතුව සියලුම මවුරු
ඔවුන්ට ඇස්පිරින් ලබා ගැනීම අවශ්‍ය වන්නේ නැහැ. ඔව් ડોක්ටර් මට මම අවුරුදු 8ක් බබාලා නැතුව හිටියා. දැන් මට වයස 39ක් වෙනවා. වයස ප්‍රශ්න තමයි මේ. ඒ හේතුත් එක්ක තමයි කියන්නේ. නැත්නම් නමුත් ඔබට මේක අසාත්මික නම් ලබා ගැනීම අවශ්‍ය සුදුසු නැහැ. ඒ වගේ වෙලාවක මේක ගන්න නැතුව අනිත් අවශ්‍යතාවත් එක්ක පරීක්ෂා කර බලලා ඔබේ ප්‍රේෂක වැඩි වෙනවද ඊළඟට දරුවාගේ වර්ධනය අඩුවක් වෙනවද කියලා ස්කෑන් පරීක්ෂණ මගින් ඒ වගේම පරීක්ෂා කර බැලීම තමයි අවශ්‍ය. දැනට මුකුත් ප්‍රශ්නයක් නැහැ කියලා කිව්වා ડોක්ටර්. මට 8 වෙනිදා එද්දි බ්ලඩ් රිපෝර්ට්ස් කීපයක්ම අරන් එන්නකෝ. ඊට පස්සේ තමයි තීරණය කරනවා කියලා කිව්වේ. බොහොමත්ම ස්තුතියි ડોක්ටර් පැහැදිලි කරාට. අපි තව කෙනෙකුට අවස්ථාවක්. Excuse me ડોක්ටර්. ડોක්ටර් මේ සයිනෝෆාම් වැක්සින් එක දැන් අම්මලාට තාම රිසර්ච් කරලා නැති නිසා ඒක රිස්ක් එකක් නෙමෙයිද වැක්සින් එක දුන්නතින්? ඔව් ඒ කියන්නේ මේ වැක්සින් කොහොමකක්වත්ම ගර්භණී අම්මලාට දීලා රිසර්ච් කරන්නේ නැහැ. අපි දන්නවා සාමාන්‍යයෙන් කිසිම ඖෂධයක් පරීක්ෂා කරන අවස්ථාවකදී ගර්භණී මව්වරුන්ට දීලා රිසර්ච් කරන්නේ නැහැ. නමුත් මේක වැක්සින් එක අපි දෙන්න කියලා නිර්දේශ කරද්දී ලංකාවේ මේ ප්‍රසවහ ආරෝග්‍ය විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගම විද්‍යායතනයේ එක්ස්පර්ට් කමිටි එකක් තමයි මේක නිර්දේශ කරේ. ඒකේ මමත් හිටියා. එතෙන්දී අපි කතා කරේ මේ වැක්සින් එක ගත්තොත් ගර්භණී මවට ඇතිවිය හැකි න්‍යායාත්මක සංකූලතා මොනවද කියලා. ඒ කියන්නේ මේක ගැක්කුවොත් ගර්භණී මවරුන්ට වෙන්න පුළුවන් හානි මොනවද? ඊළඟට මේ වැක්සින් එක ගහන්න නැතුව හිටියොත් කොවිඩ් ආසාදනීය වෙලා ගර්භණී මවට වෙන්න පුළුවන් හානි මොනවද? ඔබට මේ කොවිඩ් රෝගයේ ආසාදනීය වුණොත් එමගින් ගර්භණී මවක් මිය යන්න තියෙන අවදානම ඉතාමත්ම වැඩි. ඒ වගේම ඒ නිසා දරුණු සංකූලතා ඇතිවන්න දරුවාට ගැටලු ඇති වෙන්න මේ සියලුම දේවල් වලට තියෙන සංකූලතා වලට අවදානම ඉතාමත් වැඩි. එතකොට අපිට හැකියාව තිබෙනවා නම් මේ වැක්සීන් එකක් දීලා මේ ගර්භණී මවුරුන් මිය යන එක වළක්ව ගන්න. එතකොට ඒකදී අපි බලන්නේ මේ වැක්සීන් එක නිසා විය හැකි දරුණු සංකූලතා මොනවද කියලා. ඒ විදිහට සංකූලතා බැලුවම බලා ගන්න තිබුණු ප්‍රධානතම සංකූලතාවය තමයි අසාත්මිකතාවය. නමුත් මේ සයිනෝෆාම් වැක්සීන් එක නිසා අසාත්මිකතාවයක් ඇති වෙලා කිසිම කෙනෙක් මිය ගියා කියලා දැනට වාර්තාවක් නැහැ. ඊළඟට අනිත් එක මේ නිසා දරුවාට අනාගතයේ ඇතිවිය හැකි සංකූලතාවක් තියෙනවා කියලා. මේක කිල්ඩ් වැක්සින් එකක්. ඒ නිසා එවැනි වැක්සින් එකකින් මෙදෑමහ හරහා දරුවාට ගමන් කිරීමක් මේ වැක්සින් එක සිදුවන්නේ නැහැ. ඒ නිසා දරුවාට අනාගතයේ ඇතිවිය හැකි සංකූලතාව පිළිබඳ අවධානම ඉතාමත්ම අවශ්‍යයි. අපි දැන් පරීක්ෂා කරලා බලලා නැති නිසා එකම ගැටලුව ඉදිරියේ මොකද වෙන්නේ කියලා දැන් කියන්න බැරි කම විතරයි. නමුත් න්‍යායාත්මකව පරීක්ෂා කර බලුවම මේකේ තියෙන අවදානම ඉතාමත් නවම නිසා සහ ඔබ වැක්සින් එක ලබා නොගෙන ආසාදනය ඇති වුණොත් විය හැකි සංකූලතා ඉතාමත්ම දරුණු නිසා තමයි මේ නිදි. අපි සායනේ එක ඔන්න අද එකතු කරගත්තේ අපි ප්‍රසවහන ආර්මේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතට. ඔබ කවුරුත් දන්නව වියෝජි.lk වෙබ්සයිට් එක ප්‍රසිද්ධ වෙබ්සයිට් එක කරන්නේ එතුමා. ඉතින් එතුමාට බොහොම ස්තුතිවන්ත වෙනවානේ අපිට මේ දැනුම ලබා දුන්නට සහ අපිට තීටි ප්‍රශ්න හොඟක් විසඳලා දුන්න විටමින්ස් ගැන සහ පෝෂණ අතිරේක ගැන. ඉතින් මමත් එතුමාට සමදින අතරතුරේ ඔබලන්ට පොඩි කාරණා කීපයක් කියනවා. මොකද පහුගිය කාල සීමාවේ අපේ ග්‍රුප්ස් වල අපි දැකපු දේවල් මේ විටමින් සහ අතිරේක පෝෂක ගැනීම සම්බන්ධයෙන් මම දැකපු කාරණා කීපයක්. එකක් තමයි මේ විටමින්ස් කියන ඒවා අම්මලා හිතනවා අනිවාර්යයෙන්ම විටමින් ගත්තේ නැත්නම් බබා හැදෙන්නේ නැහැ, විටමින් ගත්තේ නැත්නම් මට මේ දේවල් වෙයි කියලා. ඇත්තටම විටමින් කියලා කියන්නේ අර ડોක්ටර් කිව්වා වගේ අපේ ඇඟ ඇතුලේ සමහර ඒවා සංශ්ලේෂණය වෙනවා, සමහර ඒවා පිටින් ගන්නවා. විටමින් කියලා කියන්නේ එහෙම ගන්න මොනවා හරි කෘතිමව ගත්තොත් අපි ඒක විටමින් කියලා හඳුනනවා කියලා තමයි එතුම කිව්වේ. ඉතින් ඇත්තටම මේ විටමින් විදිහට අපි පිටින් ගන්න හැම දෙයක්ම මේ සබදාම අපිට දීලා තියෙනවා ස්වාභාවිකව. ඉතින් ඔබ දන්නවා මේ වසංගතිත් එක්ක අපි තේරුම් ගත්ත මේ සබදාම හැර ඊට වඩා පරයා යන්න මේ ලෝකෙ කිසිම වෙන දෙයකට බෑ. ඉතින් ඒක නිසා මම නම් තදින් විශ්වාස කරන දෙයක් තමයි සබදාමින් ඔබට ලැබෙන මේ අලුත් කෑම ටික, අලුත් තෙලවලු පළතුරු ටික, අලුත් ආහාර ටික, සබදාම දෙන ටික ඔබට හැම දෙයකම වඩා මේ අවශ්‍ය ඇඟට අවශ්‍ය හැම සංකටකයක්ම සපයන්න පුළුවන්. පිටින් දේවල් ලබා ගන්නවට වඩා ඒත් එක්කම ටිකක් කල්පනා කරන්න අපි විශේෂ පෝෂණ අතිරේකයක් හෝ විශේෂ විටමින් එකක් එහෙම නැත්නම් පෙත්තක් අපේ ඇඟට ගන්නකොට මේව කොයිතරම් ප්‍රමාණයක් අපේ ඇඟට අවශෝෂණය වෙනවද කියලා අපි දන්නේ. සමහර පෙති වර්ග අපි ගත්තාම මේ පෙත්ත හදන්න පෙත්තේ අපිට අවශ්‍ය දේ අවශ්‍ය රසායනික ද්‍රව්‍ය තියෙන්නේ පොඩ්ඩයි. ඒ පෙත්තේ බේස් එක හදන්න කියලා, ඒ කියන්නේ පෙත්ත හදන්න
යන බේසික අපි එකට අප්‍රමාණව වැටෙනවා. දැන් අපි ඔය ගොඩක් සායනවලදී දකින්න රෝහලේදී සමහර අයට දෙනවා පෙති අකුණක්. දැන් මම සමහරලාට ඉන්න ගමන් කල්පනා කරනවා මේ පෙති අහුරේ ලෙඩේ සුව කරන්න තියෙන ඉන්ග්‍රීඩියන්ට්ස් තියෙන්නේ පොඩ්ඩයි මේ පෙත් හදන්න යන බේසික්. ඔබේ ඇඟට කොයි තරම් වැටිලා කොයි තරම් අතුරු ආබාධ කියන්නේ ලෙඩේ සනීප වෙනවට වඩා තව ලෙඩ ගොඩක් සමහරලාට ඉන්න පුළුවන්. ඒක නිසා මේ විටමින් වලට ඇබ්බැහි වෙන්න එපා. ඒ වගේම විටමින් අදහන්න යන්න එපා. විටමින් ගන්න මේ ඇඟේ ස්වාභාවිකව හැදෙන එකට උදව් කරන ආහාර වලින් සහ ස්වාභාවික ආහාර ටික ගන්න. ස්වාභාවික ආහාර ගන්න ඕන සමහර දියුණු රටවල ගර්භණී කාල සීමාවෙම සමහර අම්මල එහෙම අතිරේක පෝෂක හෝ විටමින් ලබා ගන්නෑ. මොකද ඒකුළු හොඳට කනවා. ඉතින් අපේ රටේ තියෙන ලොකු ප්‍රශ්නයක් තමයි මේ ආහාර. ඔබට හොඳම ආහාර ප්‍රභවයන් තියෙන රටක් වෙලත් අපිට ඒ ආහාර ටික සපය ගන්න බැහැ. අපේ රටේ වැවෙනවා මං හිතන්නේ ලෝකේ කොයිම රටකවත් නැති තරම් විවිධාකාරයේ එළවලු සහ පළතුරු විවිධත්වයෙන් වැඩිම ආහාර ප්‍රමාණයක් තියෙන රටක් අපි. ඉතින් එහෙව් රටේ අපිට ඒ ටික ගන්න බැහැ. ඉතින් එන්නේ ඒකටයි අපි පිළියම් යොදන්න ඕනේ. ඒ වගේම උපදෙන් මට වෙලා අපි ඉන්නකට මාළු ටික අපිට අඩුවට හම් වෙන්නේ නැහැ. හොඳ මාළු ටික හම් වෙන්නේ නැහැ. හොඳ මාළු ටික යවන්නේ වෙන රටවලට. ඒක හොඳට ඔයගොල්ලෝ තේරුම් ගන්න. අපිට හොඳ මාළු ටික එන්නේ නැහැ. ඉතින් මුහුදෙන් අපිට බොහෝ දේවල් ගන්න පුළුවන්. ඉතින් අපි ඒ දේවල් ඉස්සරහට හරි අපේ ඉදිරි පරම්පරාවට හරි මේ අපේ රටේ තියෙන සම්පත් පරිභෝජනය කරන්න ස්වාභාවික සම්පත් කොහොම හරි ක්‍රමවේදයක් හදනවා හැර අපි පිටරටින් එන විටමින් එකකට අපේ ජීවිතේ ඩිපෙන්ඩ් කරලා ගර්භණී කාල සීමාව තුළ මේ විටමින් මේ විටමින් මේ විටමින් ගන්න ඕනේ කියලා එහෙම එකක් හදාගන්න එපා. පුළුවන් තරම් ගෙදර එළවලු ටිකක් වවා ගන්න බලන්න. එහෙම නැත්නම් ගමේ පළතුරු ටිකක් හොයාගන්න. ගර්භණීමක් ඉන්නවා නම් පුංචි පැටියෙක් ඉන්නවා නම් අහල පහල ගෙවල් අඩු පවා කියලා තියෙන ගෙදර වැවෙන පළතුරක් එළවලුවක් තියෙනවා නම් විකුණනවා හරි එමුලෝ අපිට කියන්න අපි ගන්නම් කියලා ගාන වැඩියෙන් දීලා හරි එහෙම අරගන්න. ඒව තමයි ඔය ඕගනික් කියලා ලොකු ගණන්වල සුප්පිරිවල සැලල තියෙන්නේ. ඒක තමයි ලෝකේ තියෙන හොඳම කෑම වර්ගය. ජාන වෙනස් කළ කෑම, ඒ වගේම රසායනික ද්‍රව්‍ය දාපු කෑම වලට වඩා ඕගනික් ෆුඩ්ස් කියන්නේ කාබනික ආහාර. අපේ වත්ති පිටි රැවෙන ආහාර ටික තමයි ලෝකයේ දැනට තියෙන හොඳම ආහාර විදිහට අඳුනගෙන තියෙන්නේ. ඉතින් ඒක නිසා විටමින් මත ඔයගොල්ලෝ පදනම් වෙන්න එපා. විටමින් ගත්තට කමන්නේ. මොකද සමහර වෙලාවට ලංකාවේ මවුරුන්ට අයන් ඌනතා හිමින්න පුළුවන්, කැල්සියම් ඌනතා එන්න පුළුවන් ඒ ආහාරවල අඩු ලුහුඩුතා නිසා. ඉතින් ඒ අඩු ලුහුඩුතා පුරව ගන්න අපි විටමින් එකක් ගත්තට කමක් නැහැ. නමුත් ඒකමයි ලැබෙන පෝෂණය කියලා හිතන්න නැතුව හොඳ ආහාර වේලක් ගර්භණී මුල් කාලේ ඉඳලම බබා හමුරට පස්සේ ටික කාලයක් යනකම් හිතලම ආහාර ගන්න. පෝෂණීය ආහාර විශේෂයෙන් කාබෝහයිඩ්‍රේට් මුයිද අඩු කරලා අනිත් දේවල් විටමින් ඛනිජ ලවණ ඒ ටික ප්‍රෝටීන් ටික වැඩිපුර ගන්න. ඉතින් ඒ ටික තමයි ඇත්තරම මට කියන්න ඕනේ. මොකද පෝෂණ අතිරේක කියන එක නම් කොහොමටවත් මම නම් පෞද්ගලිකව අනුමත කරන්නේ පෝෂණ අතිරේක සහ ගර්භණී මවුල සඳහා විවිධාකාර විදිහට පිටි වේවා කොහොම හරි කමන්නේ නිෂ්පාදනය කළේ වන්නේ ඩොක්ටර් කිව්වා වගේ මේවා වෙළඳ මාෆියාවල්. ඉතින් ඒ වෙළඳ මාෆියාවල් තුන සමහර අය හොඳ අරමුණු වලින් හොඳට ඉන්ග්‍රීඩියන්ට්ස් දාලා කරන ඒවා තියෙනවා. ඉතින් වැඩිපුර යන්නේ බොරු වෙළඳ මාෆියාවල්. ඉතින් අපිට ওই දෙක තේරුම් බේරුම් කරලා වෙන් කරගන්න අපහසු නිසාවෙන් අපි පුළුවන් තරම් ඒවා අඩු කරමු. අපිට හොඳ ප්‍රොඩක්ට් එකක් ඇත්තටම වෛද්‍යවරයෙක් නියම කළා හෝ ඔබ දන්නම හොඳ ප්‍රොඩක්ට් එකක් තියෙනවා නම් ඩොක්ටර් කිව්වා වගේ ගන්න. හැබැයි නොගත්තා කියලා නම් ආපහු මම මතක් කරන්නේ කිසිම ප්‍රශ්නයක් අඩුපාඩුවක් වෙන්නේ නැහැ. හොඳට ආහාර වේල ගන්න. අපිට තියෙන කොස් කොලස් ටික, එළවලු ටිකක්, වත්ති බවා ගත්ත කොළ වර්ග ටිකක්, ඒ ටික තරම් වටින දෙයක් වෙන ලෝකෙ කොහෙවත් ආහාරයක් නෑ. ඒ වගේම ටින් කරපු ආහාර, එක එක ටින් කරපු ආහාර ගෙනහලා සුපිරිවිලන්සලකින් අරගෙන ඇවිල්ලා ගර්භණීවක් ඉන්නවනම් පුරවනවා සමහරලාට හස්බන්ඩ්ලාකින් ආදරේ වැඩිකමට. ඒව කරන්න යන්න බෑ. පුළුවන් තරම් වත්ති පිටියේ පවන්න. ඒ වෙනුවට හන්සි වෙල පොඩ්ඩක් ගහක් කොලක් පැල කරගන්න. මේ කරල් දෙක තුනක් තිබුණාම ඇති ඔබට එක වේලකට කවියුවලක් ඉන්නවා නම් ඉතින් කිතිනිය ගැන චුට්ටක් හිතන්න. මේක ප්‍රායෝගික වෙලා අපි මේ දේවල් ගැන හිතමු. අපේ රට හොඳ ශස්ත්‍රීය රටක්. අර කියන්නේ මේ කෝටුවක් ගහලා තිබ්බත් පැලවෙන රටක්. ඉතින් ඒක නිසා අපි පුළුවන් තරම් එහෙම අපේ දේවල් අපි හදාගමු වසවිස නැතුව. ඉතින් බොහොම ස්තුතියි ඔයගොල්ලන්ටත් සහභාගී වුණාට අද දේශනාවට. ඉතින් අපි නැවත වතාවක් මට තේරුණ ගොඩක් මවුරුන්ට ප්‍රශ්න තියෙනවා ડોක්ටර්ගෙන් අහන්න. ඉතින් මම ડોක්ටර්ට කතා කරන්න නැවත වතාවක් ඔයගොල්ලන්ට ප්‍රශ්න විතරක්ම කතා කරන්න දවසක් ඔයගොල්ලන්ගේ ගෙටුරු පමණ. ආයි මතක් කරනවා කරුණාකර මේ ඕඩියෝ ඔෆ් කළා. අපි මුල ඉඳලම ලෙක්චර් එකට මු. මොකද අදත් අපිට මුලදි ටික ටික අපහසුතාව ඕඩියෝස් වෙන සවුන්ඩ්ස් ඇහෙන නිසා ඒ ගැන හොඳට මතක් කරනවා. හැමෝම සාකච්ඡාවකට එනවනම් ඕඩියෝ ඔෆ් කරන්න, ඔබ කතා කරන විස්තරවලට විතර ඔන් කරන්න. ඉතින් අපි තව දවස් එකදී හම්බ වෙමු.
මම ඊළඟ සෙෂන් එක මම හිතන්නේ හෙටනේ මේ අනිද්ද වගේ අපි ඊළඟ සෙෂන් එක පටන් ගන්නවා. ඔයගොල්ලන් මට යෝජනා කරන්න WhatsApp group එකට හරි YouTube එකට Facebook එකට පොහෙට හරි ලියන්න. ඔයගොල්ලන්ගේ යෝජනා මොනවාද ඔයගොල්ලන්ට ඕනේ? කොයි වගේ වෛද්‍යවරුද අපිට ගෙනහල්ලා ඕනේ? ඒ වගේ මොනවද කෙරෙන්න ඕනේ? මොන වගේ මාතෘකාද කතා කරන්න ඕනේ? මම මොනවද මාතෘකා කතා කරන්න ඕනේ? ඒ වගේ ඔයාලා කැමති දේවල් මට යෝජනා කරන්න. මම ඔයගොල්ලන්ගේ ඉල්ලීම අනුව තමයි අපි මේ ඇත්තටම සත්කාරයක් කරන්නේ. මේ වෙලාවේ හරි සතුටින් කරන්නේ ඔයගොල්ලන් කොහොම හරි මේ පුංචි පැටිය හම්බ වෙනකන් හිත සතුටෙන් සහ දැනුමින් පුරවලා හොඳ දරු පරපුරක් ඇති කරන අරමුණින් ඉතින් අපි ඒකට පුළුවන් තරම් ඔයගලන්ට උදව් කරන්න බලාපොරොත්තු වෙන නිසා තමයි ඕගොල්ලන්ගේ අදහස් මහන්නේ. ඒක නිසා පොඩ්ඩක් කියලා තියන්න මොනවද කරන්න ඕනි කියලා සහ ඊළඟට ස්තුතිවන්ත වෙනවා අපි පෞරුසක් කිසිවලින් ධර්මි කණ්ඩායම මායික ඉන්න බොහොමත් ස්තුතිය ඔබතුමියල්ලාට. රේණුකා මිස් ඇතුළු අනිත් කණ්ඩායම ගොඩක් ඉන්නවා මගෙත් එක්ක විවිධ පළාත්වල පෞරුසක් කිසිවලින් ධර්මි අපි WhatsApp group එකේ ඔබට උදව් කරනවා. ඉස්සරහට අපි තම ප්ලටෆෝම් සීපේක තාම අපිට මේ තාම කාර්යබහුලයි. මොකද අම්මල ගොඩාක් ඉන්න මිඩ්වයිස්ලා ගොඩාක් ඉන්න අපිට කලමනාකරණය කරගන්න පොඩි දවස් කීපයක් යනවා. ඉතින් ඒක නිසා මේ සිස්ටම් එක හොඳට හැදෙයි ඉස්සරහට. ඒක නිසා සමහරලාට මේ වසංගත කාලය අවසාන වුණත් අපි එකට හිටී කියලා මං හිතනවා. මොකද ඔබට ඒ තරම් හොඳ සර්විස් එකක් ඒගොල්ලනුත් මමත් වෛද්‍යවරුත් දෙනවා දෙන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් ඒක නිසා අපිත් එක්ක රැඳිලා ඉන්න. ඒ වගේම ඔගලන්ගේ අදහසුත් කියන්න. අපි තව දවසකදී හමු වෙමු. සුබ රාත්‍රියක් හැමෝටම.